අද දවස මේ අවාසනාවන්ත සිද්ධිය සිදුවෙලා සති දෙකකට පස්සේ පාසල්වාරය කල්තිය අද දවසේ ලංකාවේ පාසල් ආරම්භ කරන දිනය බවට පරිවර්තනය වුණා. ඒ වගේම අධ්‍යාපන ඇමතිවරයා අපි දැක්කා ප්‍රකාශ කරනවා සිරුම ආරක්ෂාව තර කළා තියෙනවා පාසල් එවන්න. එකේ සිට පහ දක්වා පාසල් පවත්වන්නේ නැති වුණා. හයේ සිට ඉහළ පන්ති දක්වා පාසල් පවත්වනවා. ඒ හින්දා දරුවන්ව පාසල් එවන්න. අද ඔබ ඔබේ කැමරා කාචයට හසු වෙන්න ඇති. ඔබේ පෑනට ඔබ ලියයි ඔබ කෙසේද අද දරුවන්ගේ පාසල්වලට පැමිණීම තත්ත්වය? අදේ තත්ත්වය කෙසේද කියන එක ඔබට බොහොම පැහැදිලිව ඔබට දැනෙනවා. අද මෙරටේ දෙමව්පියෝ මෙරටේ දෙමව්පියන්ගේ එකම වස්තුව තමන්ගේ දරුවෝ. එතකොට මේ දරුවන්ව අද පාසල්වල මේ ප්‍රතිශතය කොහොමද කියලා ඔබේ මාධ්‍ය අද ජනතාවට හවස් වෙනකොට කියයි කොහොමද ප්‍රතිශතය දරුවෝ පාසලට ගිහිල් දෙන තත්ත්වය. පාරේ වෙනදට අද සඳුදා දවසක් වැඩ කරන දවසක් අද පාසල්වල දරුවන්ගේ පැමිණීම ඒ වගේම රාජ්‍ය සේවයේ සහ අනිකුත් සේවාවන් වලට ජනතාව යනවාද නැද්ද කියන එක අද මේ අපේ පක්ෂ කාර්යාලයට එනකොට මාධ්‍ය වේදිකාවට ඔබට පෙවුණා. දැන් මේකේ ප්‍රශ්නය වෙන්නේ මෙන්න මෙතන. දැන් අද නිල වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශ කරන්න වෙනවා විවෘත කරපු පාසල්වල ළමයි සංඛ්‍යාව 100ට කීයක් පාසල්වලට ඇවිල්ලා තිනව. විවෘත කරපු ළමයි පාසල් සංඛ්‍යාවේ ළමයි සංඛ්‍යාවෙන් කොපමණ දරුවෝ සංඛ්‍යාවක් පාසල්වලට ඇවිල්ලා තිනව. ඒක 100ට ගන්න. අපි කියන අධ්‍යාපන අමාත්‍යාංශය නිල වශයෙන් මේක ප්‍රකාශ කරා. ඒතර අධ්‍යාපන අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශ කරනකොට ඒක 100ට ගන්න තමයි මේ පාසලට දරුවක් ගිය ප්‍රමාණය තමයි මේ ආණ්ඩුව යන්තම් හරි විශ්වාස කරනවා නම් විශ්වාස කරන ප්‍රමාණය. ඒක 105 වෙන්න පුළුවන් 103 වෙන්න පුළුවන් අපි දන්නේ නැහැ කීයද කියලා. අන්නේ ප්‍රමාණය තමයි ආණ්ඩුව කරේ විශ්වාසයක් තියලා තියෙන්නේ. පාසල නොපමිනීමේ ප්‍රමාණය සමස්තයම මේ ආණ්ඩුව කරේ විශ්වාසයක් නැහැ. මේ ආණ්ඩුවට ත්‍රිවිධ හමුදාව කරේ විශ්වාසයක් මේ 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 රටේ ජනතාවට මේ ජීවත්වන ජනතාවට ත්‍රිවිධ හමුදාව කරේ විශ්වාසයක් තියෙනවා. ශ්‍රී ලංකාවේ පොලිසිය කරේ විශ්වාසයක් තියෙනවා. හැබැයි මේ රටේ සමස්ත ජනතාවට මේ ආණ්ඩුව කරේ 7-5ක විශ්වාසයක් නැහැ. ඒ 7-5ක විශ්වාසයක් ආණ්ඩුව කරේ නැති නිසා තමයි ජනතාව තාම තුෂ්ණිම්භූත වෙලා බය වෙලා ගෙදරින් එළියට බහින්නේ නැත්තේ. මාසේ පඩියේ නැතුණට කමක් නැහැ රස්සාවට ගිහිල්ලා. දරුවා ඉස්කෝලේ නොගිහින් විභාගෙ ෆේල් වුණාට කමක් නැහැ. අපි කොහොම හරි තීන දෙයක් දවල් වේල් 3 නැතු එක වේලක් හරි කාලා ජීවත් වෙනවා. හැබැයි අපට ඕනේ ජීවත් වීමේ අයිතිය. මේ රටේ මිනිස්සු ඉල්ලන්නේ දැන් මේ ආණ්ඩුවෙන් ජීවත් වීමේ අයිතිය විතරයි. ඒ ජීවත් වීමේ අයිතිය මේ ආණ්ඩුවට දෙන්න බැරි වෙලා තියෙනවා. මේ ආණ්ඩුව කරේ විශ්වාසය නැති වෙන එක සාධාරණයක් තියෙනවනේ. අපි කිව්වා වගේ ඇයි මේ විශ්වාසය නැති වුනේ? ඒකයි මම කිව්වේ මේ ජනතාවට ත්‍රිවිධ හමුදාව පොලිසිය කරේ විශ්වාසයක් තියෙනවා කියන එක. මේ ආණ්ඩුව ජනතාව කියන්නේ අපි අහුවම ඒ අය කියනවා මේ ප්‍රහාරය ගැන මේ ත්‍රස්තවාදීන්ගේ මේ සංවිධානය ගැන මේ සම්බන්ධයෙන් බුද්ධ්‍යංශ තොරතුරු වාර්තා කළා. ඒක තමුන්නාසලත් කිව්වා. බුද්ධ්‍යංශ තොරතුරු වාර්තා කරා. හැබැයි ඒ වාර්තා කළ දේ මේ රජයේ හරියට රටේ ආරක්ෂාව ගැන හිව්වා. ඔබ දකිනවා පෙරේදා ඔබ දැක්කා සෞදි අරාබියේ තානාපති කාර්යාලය. සෞදි රාජ්‍ය තානාපති කාර්යාලයට දැනුම් දෙනවා. ඒ ලිපිය මගේ. ඉතින් ඒ නිසා මේ ආණ්ඩුව කරේ 7-5ක විශ්වාසයක් මිනිස්සුන්ට නැහැ.